කලාපීය සංවිධාන හඳුනාගැනීම ප්‍රදාලව අද අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය. අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය හෙවත් ආසියානු නැත්නම් ඒෂියන් සංවිධානය පිළිබඳව තමයි අද අපි මූලික හඳුනා ගැනීම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇතර මේ වෙනකොට කලාපීය සංවිධානයක් කියන්නේ මොකක්ද කියන කාරණය පිළිබඳව ඔබට නිසියාකාර අවබෝධයක් තියෙනවා. මොකද කලාපීය සංවිධාන පිළිබඳව අධ්‍යයනය කරන්න නම් මේකට අදාළ විෂයපතය ආවරණය කරන්න නම් ඔබට කලාපීය සංවිධානයක් නිසියාකාරයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඇතරම කිසියම් වූ භූගෝලීය ප්‍රදේශයක් ආවරණය කරමින් ස්ථානගත වෙලා තියෙන පිළිලා තියෙන රටවල් ඒකරාශී වෙලා එම රටවල ආර්ථික දේශපාලනික සමාජ හා සංස්කෘතික සහයෝගිතාවයන් වර්ධනය කර ගැනීම උදෙසා පිහිටවා ගන්න ලබන සංවිධාන කලාපීය සංවිධාන විදිහට සලකනවා. ලෝකයේ එක් එක් ප්‍රදේශ ආවරණය කරමින් කලාපීය සංවිධාන බිහිලා තියෙනවා. විශේෂයෙන් යුරෝපා කලාපය ගැන කියනවා නම් යුරෝපා සංගමය ප්‍රමුඛ පෙළේ කලාපීය සංවිධානයක්. ඒ වගේම ඇමරිකානු කලාපය ගැන කියනවා නම් ඇමරිකානු කලාපය තුළ ලතින් නැත්නම් අපි කියන්නේ ඇමරිකානු නිදහස් වර්ණීය වෙළඳ විසුම කලාපීය සංවිධානයක සලකනවා. ඒ වගේම ලතින් ඇමරිකානු ඒකාබද්ධ සංගමය දකුණු ඇමරිකානු කලාපය තුළ සුවිශේෂී කාර්යභාරය සිදු කරන කලාපීය සංවිධානයක්. ඊට අමතරව ගත්තහම අප්‍රිකානු ආර්ථික කොමිසම අප්‍රිකානු කලාපය තුළ වැදගත් වෙනවා. වගේම ආසියානු කලාපය තුළ සාක් සංවිධානය වගේම ආසියානු සංවිධානය ප්‍රමුඛ පෙළේ කලාපීය සංවිධාන විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කලාපීය සංවිධාන අතරින් අපි අද අධ්‍යයනයට භාජනය කරන ලබන්නේ මෙන්න මේ ආසියානු සංවිධානයේ පිළිබඳව. ඇතරම ආසියානු සංවිධානයේ කොහොමද බිහි වෙන්නේ? ආසියානු සංවිධානයේ කවද්ද බිහි වෙන්නේ? ආසියානු සංවිධානයේ මූලික අරමුණු වගේම ඒ ක්‍රියාකාරීත්වයේ පවතින ගැටලු මොනවද කියන කාරණේ පිළිබඳව මෙතෙන්දී මූලික වශයෙන් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඇතරම 1967 දී 1967 අගෝස්තු මාසේ 8 වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරින් තමයි මුල් වරට අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංගමය නිල වශයෙන් බිහි වෙන්නේ. 1967 අගෝස්තු මාසේ 8 වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී නිල වශයෙන් මෙන්න මේ කියන ආසියානු සංවිධානය ආරම්භ වෙනවා. මේ ආසියානු සංවිධානයේ ආරම්භක සමාජිකයන් මෙන්න මේගොල්ලෝ. ඔබට මේ ගැන පැහැදිලි කරලා දෙන්න මම ආකෘතික සිටියමක් උපයෝග කරගන්නවා. මේ ආකෘතික සිටියමේ ඔබට පේනවා මේ තමයි ආසියානු සංවිධානයේ ආරම්භක සමාජිකයන්. මේ තායිලන්තයේ පතින ලකුණින් ඔබට පෙන්වන්නේ තායිලන්තයේ ඒ වගේම මෙතනින් පෙන්වන්නේ මලයාසියාව. ඊළඟට මෙතන කතර ලකුණින් පෙන්නනවා සිංගප්පූරුව. ඊළඟට මෙතන මේ දූපත් රාජ්‍යයන් දෙක ඉන්දුනීසියාව සහ මෙන්න මේ රට තමයි පිලිපීනය. ආසියානු සංවිධානයේ ආරම්භක සාමාජික රටයන් වෙන්නේ මෙන්න මේ තායිලන්තය, මලයාසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය. ඉන්දුනීසියාවේ අගනගරය ජකාර්තා නුවර, පිලිපීනයේ අගනගරය මැනිලා නුවර, ඊළඟට සිංගප්පූරුවේ අගනගරය සිංගප්පූර්, මලයාසියා අගනගරය කුවාලම්පූර්, ඊළඟට තායිලන්තයේ අගනගරය බැංකොක් නුවර. වඩ මෙන්න මේ ආරම්භක සමාජික රටවල් එකතු වෙලා ඒ සමාජික රටවල් අතර ආර්ථික දේශපාලනික සමාජ හා සංස්කෘතික සබත්තාවයන් වර්ධනය කර ගැනීම උදෙසා මෙකී කලාපීය සංවිධානය බිහි කර ගැනීම සිද්ධ වෙනවා. ඊළඟ පසුකාලීනව මේකට තව සමාජික රටවල් ගණනාවක් මේ කලාපීය තුල ස්ථානගත වෙලා තියෙන සමාජික රටවල් ගණනාවක් මේකේ සමාජික විදියට පසුකාලීනව කාරියට එනවා. මේකේ සමාජිකත්වය අරගන්නවා. ඒ රටවල් වෙන්නේ මෙතන මියන්මාරයේ කියලා හඳුන රට. ඊළඟට මෙතන ඔබට වෙන්නම් නම් මේ වගේ ලකුණක් දාලා මියන්මාරය. ඊළඟට මෙන්න මෙතන වියට්නාමය.
ඊළඟ මෙන්න මේ රට තමයි කාම්බෝජය කාම්බෝජය මෙන්න මේ රට වෙන්නේ ලාඔසය ලාඔසය මෙන්න මේ දූපතේ බොනිය දූපතේ තියෙනවා මේ රට බෘනායි කියලා රට පසු කාලීනව මේ ආසියානු සංවිධානයේ සමාජිකත්වයේ ගන්න රටවල් වෙන්නේ බුරුමය එමෙන්නම් මියන්මාරය ඊළඟ කාම්බෝජය ලාඔසය වියට්නාමය සහ බෘනායි කියන රාජ්‍යයන් මේ රටවල අගනගර හඳුනාගෙන දෙවීමත් මේ පිළිබඳව අධ්‍යයනය කරන්න කොට අතිශයින් වැදගත් මේ අගනගර ගැන කතා කරනවා නම් මෙන්න මේ බෘනායි රාජ්‍ය අගනගරය සේරි බෙගවන් තමයි බෘනායි රාජ්‍ය අගනගරේ ඊළඟට මෙන්න මේ වියට්නාම අගනගරය හැනෝයි හැනෝයි තමයි වියට්නාම අගනගරය හැනෝයි එවනම් හෝ චුමින් කියන්නේ වියට්නාමේ විශිෂ්ට පාලකයා ඒ පාලකයා විසින් දී කරන නගරය නේද නමුත් අගනගරය තමත් හැනෝයි කියන නගරය ඊළඟට මෙන්න මේක තමයි ලාඔසය ලාඔසය අගනගරය වෙන්නේ වියන්ටියන් කියන නගරේ වියන්ටියන් වියන්ටියන් කියන්නේ ලාඔසේ අගනගරේ ඊළ මෙන්න මේ රට බුරුමය බුරුමේ අගනගරේ වෙන්නේ රැන්ගුන් කියන නුවර රැන්ගුන් කියන අගනගරේ එමනම් පිළිවෙලට මතක් කරනවා නම් මේකේ වර්තමාන සමාජික රටවල් සහ ඒවේ අගනගර මෙන්න මේ ආරම්භය වෙන්නේ මෙන්න මේ නගරේ මේ තමයි තායිලන්තයේ බැංකොක් නුවර ඊළඟට මේ තමයි මලේසියාව මලේසියා අගනගරයේ කුවාලම්පුර නුවර මේ තමයි අග්‍රදිග ආසියාවේ විශිෂ්ටතම රාජධානිය ආසියාවේ ආඩම්බරය එම හඳුන්වන සිංගප්පූරුව ඉතා ඉහළ ඒකමුත්‍ර ආදායමකට හිමිකම් කියන හැමදාම විනිමය අතිරික්තයක් තියෙන අයවැය අතිරික්තයක් තියෙන මේ රට සිංගප්පූරුව අගනගරයේ සිංගප්පූර් ඊළඟ මේ දින්නේ ඉන්දුනීසියාව සාර ජනසංඛ්‍යාව වාසය කරන රටක් මේ ජාවා සහ සුමාත්‍රා කියන දූපත් දෙක මේ අගනගරය වෙන්නේ සුප්‍රසිද්ධ වරාය නගරයක් ජකාර්තා නගරේ ඊළඟට මෙන්න මේ මෙතනින් මේ තියෙන්නේ බෝනියෝ කියන දූපත් එක කොටසක තියෙනවා බෘනායි රාජ්‍යය ඒ අගනගරය සේරි බෙගවන් ඊළඟ මේ තියෙන්නේ පිලිපීනය නැගෙන ආසියාවේ විශිෂ්ට රාජධානියක් ඒ වගේම විප්ලවකාරී රටක් විප්ලවකාරී දේශයක් හැමෙලෙම සාමාන්‍ය මධ්‍ය ආර්ථිකයකට හිමිකම් කියන රටක් පිලිපීනය මේකේ අගනගරය වෙන්නේ මැනිලා නුවර මේ වියට්නාමය අගනගරයේ හැනෝයි ඊළඟට මේ කාම්බෝජය අගනගරයේ නොම්පෙන් මේ ලාඔසය අගනගරය වියන්ටියන් ඊළඟ මේ තමයි තායි මේ බුරුමය අගනගරය රැන්ගුන් මෙන්න මේ රටවල් තමයි අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංගමේ සමාජිකත්වයේ උගුල්වන්නේ වර්තමාන සමාජිකයන් වෙන්නේ මෙන්න මේ කියන රටවල් ඒ වගේම මතක තියාගත යුතුයි වර්තමාන මූලස්ථානය ආසියානු සංවිධානයේ පිරලා තියෙන්නේ ඉන්දුනීසියාවේ අගනගරය වන ජකාර්තා කියන නුවර තායිලන්තයේ බැංකොක් නුවර කේන්ද්‍ර කරගෙන මේක ආරම්භ වුණා තායිලන්තයේ බැංකොක් නුවර නෙමෙයි වර්තමාන මූලස්ථානේ තියෙන්නේ ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ඒ වගේම අපි ආසියානු සංවිධානයේ පිළිබඳව සිදු කරන අධ්‍යයනයේදී මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණු හා කාර්යභාරයන් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන අපි දැනගන්න ඕනේ මේ ආසියානු සංවිධානයේ මොනවද අරමුණු වෙන්නේ සහ මොනවද මේගොල්ලගේ කාර්යභාරයන් විදියට කැපී පෙනෙන්නේ කියලා. අතරම ආසියානු සංවිධානයේ පිටුවා ගැනීමේ මූලික අරමුණක් තමයි කලාපීය සහයෝගිතාවය වර්ධනය කර ගැනීම. අපි දන්නවා ඕනෑම කලාපීය සංවිධානයක වගේම මෙම ආසියානු සංවිධානයේ තුලත් සිය සමාජික රටවල් ඒකරාශීව සමාජික රටවල් අතර කලාපීය වශයෙන් සහයෝගිතාවය වර්ධනය කිරීම මූලික අරමුණක් වෙනවා සහයෝගයෙන් වැඩ කිරීම
කලාපීය සහයෝගිතාවය වර්ධනය කර ගැනීම ප්‍රධාන අරමුණක්. ඊළඟට මේගොල්ලන්ගේ අරමුණ අතර තියෙනවා පරීක්ෂණාත්මක අංශ දියුණු කිරීම. මේ රටවා සාමූහික එකතු වෙලා විද විද්‍යාත්මකව සිදු කරන පරීක්ෂණ අංශ ඒව තවදුරටත් නවීකරණය කිරීම. ඒව තවදුරටත් දියුණු කිරීම. මේ සංවිධානයේ අරමුණු අතර තියෙනවා. හරි විශේෂිත අරමුණක් සංවිධානයක තියෙන හරි විශේෂ කාරණයක් විද්‍යාත්මක පරීක්ෂණ අංශ දියුණු කිරීම. විද්‍යාත්මක පරීක්ෂණ අංශ දියුණු කිරීම ආසියානු සංවිධානයේ තවත් කැපිපෙනෙන අරමුණක් විදිහට අපි ගන්නවා. ඊළඟට වාණිජ වශයෙන් පැනනගින්නා වූ ගැටලුකාරී තත්වයන් निराකරණය කර ගැනීම. බොහෝ වෙලාවට රටවල් අතර ගනුදෙනු කරද්දී වාණිජ වශයෙන් ගැටලු නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම අර්බුද හට ගන්න පුළුවන්. මෙන්න මේ ඇතිවන අර්බුද निराකරණය කර ගැනීම, ඒවා විසඳා ගැනීම අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ තුල තියෙන තවත් අරමුණක් වෙනවා. වාණිජ වශයෙන් පැනනගින වාණිජ වශයෙන් පැනනගින ගැටලු निराකරණය කර ගැනීම. ඊළඟට මේ ආසියානු සංවිධානයේ අරමුණු අතර තියෙනවා පසු සම්පත් සංවර්ධනයේට වගේම වන ව්‍යාපෘති සඳහා නව ශ්‍රීලන්තේ ආධාර ලබා ගැනීම. බොහෝ වෙලාවට කලාපීය සංවිධානයක හඳුනා ගන්න අමාරු අරමුණක්, ඒ වගේ දකින්න අපහසු අරමුණක් මෙන්න මේක. ඒ සාමූහික වශයෙන් එකතු වෙලා කිසියම් රටක් මත යැපීම කියන එක කලාපීය සංවිධානයක ප්‍රධාන අරමුණක් වෙන්නේ නැහැ. නමුත් අපිට අග්නිදිග ආසියානු සංවිධානය ගැන සිදු කරන අධ්‍යයනයේදී පැහැදිලි වෙනවා විශේෂයෙන්ම මේ පසු සම්පා සංවර්ධනය කරන්න, ඒගොල්ලන්ගේ වන ව්‍යාපෘති කරන්න, ඒගොල්ලෝ ආදර ලබා ගැනීම අරමුණු කරගන්නවා නව ශ්‍රීලන්තේ. ඒ වගේම මේගොල්ලන්ගේ දීවර කර්මාන්තය දියුණු කරන්න ඒගොල්ලෝ ආදර ලබා ගන්නවා කැනඩාවේ. මෙන්න මේක අරමුණු විදියට පෙළගස්වලා තියෙනවා. සුවිශේෂී අරමුණු විදිහට අරගෙන තියෙනවා කලාපීය සංවිධානයක් විදිහට ගත්තාම විශේෂයෙන් නව ශ්‍රීලන්තේ පසු සම්පා සංවර්ධනයට හා වන ව්‍යාපෘති වෙනුවෙන් ආධාර ලබා ගැනීම, කැනඩාවෙන් දීවර කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා ආධාර අනුබල ලබා ගැනීම. මෙන්න මේ අරමුණු දෙක අපිට පෙළගස්වන්න පුළුවන් ආසියානු සංවිධානයේ අරමුණු අතර. ඊළඟට මේ ආසියානු සංවිධානය තුළ පවතින තවත් ප්‍රධාන අභියෝගයක් තමයි විවිධාකාරයේ දේශුණික ගැටලු එවනම් ස්වභාවික උපද්‍රව වලට මුහුණ දීමට සිදුවීම. මේ කලාපය තුළ ආවේණික විදි දේශුණික අරමුද තියෙනවා. විශේෂයෙන් නැචරල් ඩිසාස්ටර් තියෙනවා. අපි භූමිකම්පා ගත්තොත් මේ කලාපය තුළ පොදුවේ ඇතිවන ප්‍රධාන ගැටලුවක් භූමිකම්පා. ඒකට එක හේතුවක් තමයි පැසිෆික් ගිනිවලල්ල සීමාව ආසිතව මෙම රටවල් වැඩි වශයෙන් ස්ථානගත වීම. මෙන්න මේ වගේ ස්වභාවික උපද්‍රව වලට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් එන ආපදා සංනිවේදන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම. මේ රටවල් වල සහයෝගය ඇතිව එක ආපදා සංනිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම මේගොල්ලන්ගේ ප්‍රධාන අරමුණක් වෙනවා. එතකොට මේගොල්ලන්ට කලින් ආපදාවන් පිළිබඳ දැනුවත් කිරීම, එවැගේම ආපදාවන් වලින් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ඉඩපස්සා උදා වෙනවා සාමූහික වශයෙන් ආපදා සංනිවේදන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම තුල ඒගොල්ලන්ගේ එක අරමුණක් වෙනවා. ඊළඟට ආසියානු තාක්ෂණික කමිටු පිහිටුවීම. මේගොල්ල බලාපොරොත්තු වෙනවා තාක්ෂණයේ සම්බන්ධයෙන් තවදුරටත් සැකීමක් වෙන්න. කලින් කියුණා පරීක්ෂණාත්මක අංශ දියුණු කිරීම කියලා. ඒ වගේම මේ ආසියානු තාක්ෂණික කමිටු. ඒ ආසියාවේ මේ මේගොල්ලන්ගේ සමාජීය රටවලට අදාළව තාක්ෂණික කමිටු එනම් කමිටිපත් කරලා ඒවා සක්‍රියව පවත්වාගෙන යාම මෙම අග්‍රදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ තුල තියෙන අරමුණක්. ඒක කැපිපෙන අරමුණක් වෙනවා. ඒක අරමුණක් විදිහට අපි ලයිස්තුගත කරනවා, අපි හඳුනා ගන්නවා. ඊළඟට තව එකක් තමයි මේ සමාජික රටවල් අතර වෙළඳ ගනුදෙනු කිරීමේදී තීරු
නිබඳු සහඳ සලසා දීම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ රටවල් අතර හුමාරු කරන කුෂිකාර්මික අපද්‍රව්‍ය නැත්නම් කුෂිකාර්මික අමුද්‍රව්‍ය ඒ වගේම කුෂි නිෂ්පාදන ඒ වගේ විවිධාකාර දේවල් මෙන්න මේවා අලෙවි කිරීමේදී මේවා හුමාරු කරගැනීමේදී තීරුබදු සරලවාදී තීරුබදු සරලවාදී මුතුලින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ආර්ථික වාසි අත්පත් කර ගැනීමට ඉඩකඩ සැලසීම මෙන්න මේ වගේ අරමුණු ගණනාවක් පෙරදැරි කරගෙන තමයි 1967 අගෝස්තු මාසයේ 8 වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී ආසියානු සංවිධානය නිර්මාණය වෙන්නේ මේ සංවිධානය පටන් ගන්න හැබැයි වර්තමානයේ සංවිධානයේ ක්‍රියාකාරීත්වයේ පිළිබඳව කතා කරද්දී මේ සංවිධානය තුල හඳුනා ගන්න පුළුවන් ගැටලු කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න වෙනවා මේ ගැටලු කීපය ආසියානු සංවිධානය තුල කැපී පෙනෙන ගැටලු විදිහට අපි සලකනවා පළවෙනි කාරණය තමයි දිලිඳුකම පිළිබඳව පවතිනව ගැටලුව මේ ආසියානු සංවිධානය තුල සමාජික බොහෝ රටවල් විශේෂයෙන් සිංගප්පූරු වගේ රටවල් හැර අනෙක් සියලුම රටවල් දිලිඳුකමෙන් දැඩි ලෙස පීඩා විඳීම මේ රටවල් අතර දිලිඳුකම ගැටලුවක් වෙලා තියෙනවා ඒ රටවල් වැඩි ප්‍රමාණයක් දිලිඳුකමෙන් පීඩා විඳිනවා දිලිඳුකම නිරාකරණය කර ගැනීම ඒ ගැටලු විසඳීම සඳහා ගොඩනගන ක්‍රියාමාර්ගයන් ඒ ක්‍රියාමාර්ගයන් කොපමණ ගත්තත් ඒවයේ නිසියාකාරයේ ප්‍රතිඵල අත්පත් කර ගැනීම හැකියාව උදා වෙලා නැහැ එනිසා දිලිඳුකමෙන් පීඩා විඳීම කියන එක අපි සලකන්නේ ආසියානු සංගමයේ අභියෝගයක් එහෙම නැත්නම් ගැටලුවක් කියලා ඊළඟට තවත් ගැටලුවක් තමයි ත්‍රස්තවාදී ඉලක්ක බවට සමාජික රටවල් පත්වීම ඔය ආසියානු සංවිධානයේ සමාජික රටවල් මෑත කාලේ විශාල වශයෙන් ත්‍රස්තවාදී ඉලක්ක වලට ඒගොල්ලෝ ලක්ුණා විශේෂයෙන් මේකට හොඳම උදාහරණයක් තමයි ඉන්දුනීසියාවේ බාලි දූපතේ ඇති වුණු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විශේෂයෙන් බෝම්බ පිපිරීම මේ බෝම්බ පිපිරීම නිසා ජන ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා වගේම විශාල වශයෙන් දේපළ විනාශ සිද්ධ වුණා මේ ත්‍රස්තවාදී ගැටලු මේ කලාපීය සංවිධාන අතර තියෙනවා සංවිධානය තුල තියෙනවා ඒක අපි සලකන්නේ මේ සංවිධානයට ඇති වෙලා තියෙන ගැටලුවක් නැත්නම් අරුතයක් විදියට ඊළඟට මේ සංවිධානය තුල මත්ද්‍රව්‍ය වෙළඳාම ඒ වගේම අවියව වෙළඳාම වැනි නීති විරෝධී ක්‍රියාකාරකම් වගේ වැඩි බලපෑමක් කෙල්ලවීම බොහෝ වෙලාවට මේ සමාජික රටවල අතර නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම් සිද්ධ වෙනවා ඒ වගේම අවියවද ගනුදෙනු සිද්ධ වෙනවා මේ අවියවද ගනුදෙනු හරහා මත්ද්‍රව්‍ය වෙළඳාම් හරහා ඒගොල්ලන්ගේ තියෙන සමාජ සංස්කෘතියට බලපෑම් එල්ල වෙනවා සමාජ විරෝධී ක්‍රියා ඉහළ යනවා එනිසා අවියවද වෙළඳාම් වගේම මත්ද්‍රව්‍ය වෙළඳාම මෙම සංවිධානය තුළ මේ ක්‍රියාකාරීත්වයට බලපාන ගැටලු අතර කැපී පෙනෙනවා ඊළඟ ස්වභාවික උපද්‍රව මගින් ඇතිවන බලපෑම මේ කලාපයට මම කලින් කිව්වා වගේ විශේෂයෙන් භූමිකම්පා ඒ වගේම සමහර රටවල ගිනිකඳු විදාරණය ඉන්දුනීසියා වගේ රටවල පිලිපීන වගේ රටවල ගිනිකඳු වලින් සිදුවන හානිය ඉන්දුනීසියාවේ ක්‍රැකටුවා කියන විනාශකාරී යමහල ඒ වගේම පිලිපීනයේ ජිනටුබෝ මයෝන් කියන විනාශකාරී යමහල මෙන්න මේ ගිනිකඳු විදාරණය සහ භූමිකම්පා මගින් ඇතිවන බලපෑම් හේතු කොටගෙන විශාල වශයෙන් ස්වභාවික උපද්‍රවණක් වෙලා තියෙනවා. එසේ අපිට සලකන්න පුළුවන් සංවිධානයක් විදියට ක්‍රියා කිරීමේදී මෙන්න මේවා එම සංවිධානයේ ක්‍රියාකාරීත්වයට ඇති වෙලා තියෙන ප්‍රබල බලපෑම් ලෙස. ඒ වගේම ආසියානු සංවිධානයේ ගැටලු විදියට අපි මේවා අර්ථකථනය කරනවා. මෙන්න මෙහෙම ආසියානු සංවිධානයේ පිළිබඳව කරුණු සාකච්ඡාවේදී ආසියානු සංවිධානය 1967 අගෝස්තු මාසයේ 8 වෙනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී ඇතු ස්වභාවය ඒ වගේම මේකේ ආරම්භක සමාජික රටවල්
තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගප්පූරුව, පිලිපීනය ප්‍රධාන කොටගෙන පසුපාන්නව වියට්නාමය, ලාඕසය, මියන්මාරය, කාම්බෝජය සහ බෘනයි කියන රටවල් ඒකරාශී කරගෙන ක්‍රියාත්මක වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය නැතහොත් ආසියානු සංගමය පිළිබඳව තමයි මේ විදිහට අපි කරුණු සාකච්ඡා කරේ. එනිසා ඉදිරියේදී ඔබට තවදුරටත් මෙම භූගෝල විද්‍යාත්මක තොරතුරු එවැගේ විශ්වීය තොරතුරු ගෙන එන්න අපි සූදානම් ඉන්නවා. ඔබට තියෙන්නේ ජියෝ ගුරු කියන අපගේ YouTube channel එකත් එක්ක නිතර රැඳිලා ඉන්න. ඒ වගේම comments කරන්න, share කරන්න, නිතර ඔබ මේ අපේ channel එකත් එක්ක අත්වැල් වැදගෙන ඉන්න. නොමිලේම භූගෝල විද්‍යාත්මක තොරතුරු නිරන්තරයෙන් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම් ඉන්නවා.